පිනක් කළා නිවන් පතමි. දැන් මේ අපි වැදගත්ම හරිය. මේ දී. දැන් නමුත් අපි වෙලා තියෙන ණය තියෙනවා. නිවන් පතන එකක් නෙමෙයි ඊ වෙලා තියෙන්නේ. ණය ගත් එකයි ණය ඉල්ල. මට නිවන් ඕනේ නැහැ මට ණය දියා. ඒ තව කෙනෙක් ගියාද? දැන් එහෙම කෙනාගෙන් අපි ණය කරන් තියෙනවා නะ. අපි අර නිවන් දකින්න විතර කියලා දුන්නොත් එහෙම හරියයි. හැබැයි එයාට අපි එකක් කියන්න පුළුවන්. මෙන්න ඔයා ඉල්ලන ටික. ඉල්ලපුවා කාර්යෙම තියෙනවා. වැඩිමනත් හරියක් තියෙනවා. මේ ටිකත් ගන්නකො මේක මගේ ප්‍රසාදය. මේ දෙන්න. ඔන්න ඔයා ඉල්ලපුවා හරිය. දැන් ගන්න නේද? ආ මගේ ටික මට හම්බෙලා හරියට තියෙන්නේ. ඒකට මම බොහොම සතුටුයි. ආ වැඩිපුර දෙන හරිය. අර අපි අය නිකන් දෙන හිඹිරිසාව ගන්න නැහැ. ඒ જાතියෙන් ඒගොල්ලෝ ගන්නවයි. හැබැයි දෙවෙනියද ගත්ත හොඳ හරියක් තියෙනවනේ. ඒකේ අර කවදා හරි මම නිවන් දකින්නත් මග පෑදේ. එයාට අපි අර ගනුදෙනුව බියෝනේ. ඒ જાතියෙන් බියව ගන්න ඕනේ. ඉතින් අපි ඉන්නේ බෙලකය කියනවා. දිව්‍ය මනුස්ස සම්පත්තිය දෙන්න යන්න එපා නිවන විතරක් පතන්න බෞද්ධයෝ කියලා. හැබැයි දිව්‍ය මනුස්ස සම්පත්තිය කියන්නේ ලෞකික සම්පත්තිය. ලෞකික සම්පත්තියක් ණය වෙලා අරන් ආපු එක නේද? දැන් ලෞකික සම්පත්තියක් වෙලා අනුස්ස ලෝකේ බලාගෙන ඉන්නේ. එයා බෞද්ධයෙක් වෙලා නැහැ. එයා බෞද්ධයෙක් වෙන්න බලාපොරොත්තු වුණොත් මට ඊළඟ වැඩක් නැහැ. මයි දෙනවා කිව්ව එක දෙන්නේ. එයා එතන ඉන්නේ. දැන් අපි එයාට දිය යුතු කරේ ඒ જાතියෙන් දෙන්න ඕනේ. දුගී මාගේ යාචකාදීන්ට දන් දීලා ගන් දෙන එක ඕනේ ඒගොල්ලන්ට. මොකද ඒගොල්ලෝ ඒ જાතිය කට්ටිය. අපි ණයතුරු කියන්නේ ඒගොල්ලන්ට ඒ જાතියේ. ඉතින් අපි එයක් නොදී පුළුවන් ද හම්තුරන්ට දන් දීලා ලඟ කරා. දැන් අපි ඉන්න පුළුවන්. নানা ආකාරයෙන් ඉන්න පුළුවන්. ඒතකොට අපි දැනගන්න ඕනේ මෙතෙන්දී. දුගී මාගේ යාචකාදීන් ඉල්ලන යමක් ඇත්නම් අපි සංසාරියටත් ණය වෙලා තියෙනවා. ඒගොල්ලෝ වෙන දේක් බලාපොරොත්තු වෙන්නේ නැත්නම් ඒගොල්ලෝ නිවන බලාපොරොත්තු වෙන්නේ නැත්නම් නිවන් දකින්න පින් ඒගොල්ලන්ට පතපත අනුමෝදන් කර කර හිටියද? ඒගොල්ලෝ ගන්න කැමති නැහැ, රැහත් නැහැ, පියවෙන්නේ නැහැ. ඒක පියවෙන්නේ නම් අපි ඒකට ගැලපෙන්නේ ඒගොල්ලන්ට දෙන්න ඕනේ. හැබැයි අපි දන්නවා ඒක මහත්ඵල මහනිසන්ත ඒකේ නැහැ. හැබැයි අපි වෛරයෙන් මිදෙන්න ඕනේ. අනුගේ වෛරය. අනුගේ වෛරයෙන් මිදෙන්නේ නැත්නම් අපේ වැඩේ අපිට කරන්න ඉඩ නැහැ. එහෙනම් අපිට මේ හප් මාර්ගය අනුගමනය කරනනම් හතුරන්ගේ අපි නිදහස් වෙන්න ඕනේ. ඒගොල්ලෝ නිවන් බලාපොරොත්තු වෙන අය නෙවෙයි නා. ඒගොල්ලෝ ඉල්ලන්නේ ඒගොල්ලන්ට දෙන්න ඕනේ. එතකොට අපි ඒක මොකෙන්ද? අපි එළවලුයි බදි අරගෙන අපි කියනවා මෙහෙම දැහැමි සාවලානේ මෙහෙම කරමු. නමුත් එදා බලාපොරොත්තු විදිහ කරවල අරින් කරවල අරගත්ත ණය තියෙනවා. කරවල මුදලාලි. දැන් කරවල මුදලාලි බලා ඉන්නවා අපි කරවල ගෙපේ ණය ගන්න. අපි කියනවා අපි මාස මාස ගන්නෙත් නෑ මොකුත් නෑ. අපි කරවල ගන්නෙ නෑ. ඉතින් උඹට ඕන එකක් උඹ කාපම් මගේ ණය ගෙවපන් කියන්නේ නෑ. දැන් ඒක කියන්නේ මොකෙන්ද? උඹ නිවන් දැකපන් කිව්වම හරියයි. එක්තරා තොටියේ ළඟ තාපසේ ගියා. ගියලා ගඟින් එගොඩවු. එගොඩේලා හිටන් අහනවා. දැන් මේ ගඟේ එගොඩ ගන්න කීයක් ගන්නවද තොටිය? තුට්ටුවක් ගන්න. දන්නවනේ තාපසෝ ළඟ සල්ලි නෑ කියලා. තුට්ටු කෝඩියක් වටින උපදෙසක් දෙන්න. මේ හෙල්ලම් කරන්න එපා මාත් එක්කලා. ගඟින් එගොඩ නම් අය සුක්‍ර දිලා එන උන් දිහා. මට ඔය මම කෝටි ගන්නක උපදෙස මට ඇති වැඩක් නෑ. මගේ සල්ලි දෙන්න. දන්නවනේ තාපසේ ළඟ සල්ලි නෑ කියලා. මගුල්ට මේ ගඟින් එගොඩනේ මල් ලව්වේ. එහෙදි කියවන මම දාලා යනවනේ මම ඔය මේ අවවාද අනුශාසනා වලට ඒ වට මම වටු නෑ මම මේ ඉන්නේ කිව්වා මම මේක මගේ ජොබ් එක මගේ රැකියාව මගේ තුට්ටුව දීලා යනවා යන දිහා හරි එගෙන මං කොහෙන් දෙන්නද දැන් සල්ලි එහෙනම් මොකටද නැග්ගේ අල්ලක් අත ගැහුවා දැන් කල්පනා කරනවා මේ මේ හොඳ උපමා දැන් මේ තමයි අපි සංසාර සාගරේ එනකොට පීනාගෙන එන ගමන ඕකේ පීනාගෙන එනකොට එක එක නම් තොටියට ණය වුණා වගේ මේ අපි මේ උදාහරණ උපදේශ මේ ගරුණම් නැ මේ ගන්න මේ නිවන් දකින්න බන ඕවා ගන්න නැති කොටස් එක එක ආවේ දැන් ඔයගොල්ලෝ මොනවද ඉල්ලන්නේ හඬ ගත්තේවා ණය ගත්තේවා ඕවා බලගෙන පස්සෙන් ඉන්නේ මේ කට්ටිය දැන් ඔයගොල්ලන්ට අපි නිවන් දකින්න බුද්ධ පූජාව දීලා ඉවරයි නම් කියලා දැන් එහෙම දුන්නොත් එහෙම මොකද වෙන්නේ ඒකෙන් හරියයි අපි ඕකෙදි දකින්න ඕන පැති තියෙනවා මේකත් එක පැත්තක් හැබැයි මේකත් ගන්නවා හැබැයි බුදුරන් වහන්සේ ඔන්න ඕක තමයි අර මම මත් බලාපොරොත්තු වෙලා හිටන් මත් යන්දිනේ කැමති. මට අනුකම්පා කරලා මේක පිළිගන්න ගියාම මත් පිළිගන්නවා. මොකද? මේ පිළිගැරගෙන කරුවත් අනුමෝදනාවක් එදා මසින් කන්න බලාපොරොත්තු වෙච්ච භූත විරිසක් හිටියනවා. ඕක අනුමෝදන් වෙනවා. අනුමෝදන් වෙනහන මට නිවන් නැතර මස් හම්බ වුණා. අපි මහත්යලා දන්නවනේ හොඳටම. සාදක තියෙනවා උපේනිය. අමනුෂ්‍ය වෙලා මස් හිල්ලාගෙන කෑ ගහගෙන ඇවිල්ලා අතියගෙනලා මෙතන මට තිබුණත් එකයි නැත්ත් එකයි මට එකක්වත් ගානක් නෑ යන්ත උනන් අර කට ගන්නවා සමහරලා ඉඳලා කරන්න ඕනේ හින්දා ඒ උනත් ගියත් දුන්නා මොකද සෑහීමට පත් වෙන කෙනෙකුට දීම නිසා ඔහු බලාපොරොත්තු වෙන දේ දුන්නොත් ඔහුට අසීමිතව ලැබෙනවා මෙන්න මේ එක වතාව දුන්නාට පස්සේ
අවුරුදු ගාන දොළ බෙදේදීලා කරන්න බැරි අය ඒකෙ මිදිලා තියෙනවා. ආ ඒක ඇයි. ඉතින් මෙන්න මේකයි කාරණේ. දැන් මේවා අපි දකින්න නැතුව මේ ධර්මයේ කියලා අපිට හිතෙන ලබ්ධියට කතා කරන්න ගිහිල්ලා. හාමුදුරුවෝ තියා කවුරු කිව්ව වුණා කරන්න දෙයක් නැහැ මාත් ඒ ස්වාමීන් වහන්සේ කියලා දන්නවා. ඉතින් මටත් ඔය කෙලිය වෙන්න තියෙනක ඔකම වුණා. අවුරුදු හතක් තුනක්. සත්තාව නැති වෙලා ගියා කරන කියන නැති වෙලා ගියා. මං ඊට පස්සේ බැලුවා ඇයි මෙච්චර හරි මගේ යද්දි. ඇයි මෙහෙම වෙන්නේ? හරි මගේ. හරි මගේ. මගත් හරි මගේ කියන්නේ. ඒතර මෙහෙම වෙන්නේ මොකද? හැබැයි මං ඔය මගේ ගන්න නැතුව මං ධර්මානුකූලව මට වැඩෙන මගාව මට සත්‍තික කෙලවරක් නැතුව හම්බ වුණා. ඇයි මෙහෙම වුණේ? ඊට පස්සේ ධර්මානුකූලව හොයලා බලනකොට මං දැක්කා මේක ධර්මීයට ගැලපෙන්නේ නැති එකක්. ඊට පස්සේ අනුන්ගේ ඔක්කොම පැත්තකින් තියලා ගන්න මගේ ගතට පස්සේ අපූර්වට වැඩිලා සත්‍තිකත්වයට ලැබිලා සියල්ලම ධර්මානුකූලව හැදිලා ධර්මානුකූලව ආවා. දැන් මේක හරි වෙන්නේ සත්‍තියේ. මම ඒකයි කිව්වේ මෙයා මේ එක එකනායි කියමන් නෙමෙයි ධර්මීයට අනුකූලව විසඳන්න ඕනේ. අපිට හිතුමනාපිට හොඳයි කියලා හිතෙන හැටියට එහෙම තීරණය කරලා ලැබේ. ඉතින් ඔවගේ වරද්දනිය කොච්චර තියෙනවා. දුගී මගී ආතකාදීන්ට දෙන කොටස් එහෙම දෙන්න ඕනේ. තිරිසන්නුන්ට දෙන කොටස් එහෙම දෙන්න ඕනේ. භූතීන්ට යක්ෂීන්ට දෙන කොටස් එහෙම දෙන්න ඕනේ. දෙවියන්ට දෙන කොටස් එහෙම දෙන්න ඕනේ. දෙමව්පිය ගුරුවරාදී වැඩිහිටියන් දෙන කොටස් එහෙම දෙන්න ඕනේ. මේ ආදී වශයෙන් අපි මේ ඇසුරු කරන දේව තුල අපි ඒගොල්ලන්ට කැමති දේවල දෙන්න. අන්න ඒගොල්ලන්ට කැමති දේ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන දේ දීලා හිටන්. මොකද ඒක අපෙන් බලාපොරොත්තු වෙන තියෙන ණය. අපේ යම් ණයක් ගන්න තියෙන නිසා ඒක අපෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ඒකට අවශ්‍ය දේ දීලා ඉතින් අපි ඒකෙන් ණය නිදහස් වෙන්න ඕනේ. ඊට අමතරව නිවන් මාර්ග උදෙසා අර උතුමා අන්න ඊට වෙලා නම් ඒක දෙනවා. ඒකට ඒකත් ගන්නවා. මොකද ඒගොල්ලන්ගේ බලාපොරොත්තු විත කළා දුන්නට පස්සේ වැඩිමනක් දෙන දේ බොහොම සන්තෝෂයෙන් ගන්න කැමති. හැබැයි ඒගොල්ලන්ගේ බලාපොරොත්තු විත නොකර මෙන්න මේක ගැනීම කිව්වට ඒ දෙල්ලන් හරියන්නේ නැහැ. ඒ තුට්ටුව දීලා වෙලා වාදයක් කිව්වනම් තුට්ටුවල තුට්ටු දෙකක් එහෙම දීලා වාදයක් කළා මොකද කියන්නේ? ආ බොහොම හොඳයි. තාපස්තුමා මම ඉල්ලුවා වගේ දෙගුණයක් හම්බ වුණා. කියයිද? ඉතින් එතකොට එහෙම කියනවා. කියයිද? ඒකත් අරගෙන. ඔබතුමා වාගේ තමයි ආයි ඉන්නවනම් මේ පැත්තේ මෙන්න මොනවද මොකක් කියන්න දෙයක් තියෙනවා කියන්න. දැන් ප්‍රීතියට ඒකත් අරගන්න. යාර අරවක දුන්න නේද? දැන් මෙන්න මේ වගේ අපි මේ ලෝකෙද එක එක විදිහෙන් ණය වෙලා තියෙනවා. ඇඳුම් වලින් ණය වෙච්ච අයක ඒවට ණය කියවන කණ්ඩ දීලා බෑ. එර ඇඳුම් දෙන්න ඕනේ. ඇඳුම් පූජා කරලා අපි ඉඳෙන්න ඕනේ. ඒතොර සමහර කට්ටියක් ඉන්නවා. දැන් දැනටත් එහෙම කට්ටිය ඉන්නවා. අන්න ඔය මේ කට්ටිය ගත්තා සිවුරු දාලා මන්න කන් දෙන්නේ. ඔය ඊට වඩා හොඳයි මේ දුගී මගේ මිනිහට දෙන එක. දැන් ඔය જાතිය කරන මිනිහෙක් අපේ ලෝකෙ හිටියා කියන්නකෝ. දැන් ඔය මිනිහට අපි ණය වෙලා තිබුණා. ඔය මිනිහත් මලා කියමුකෝ. කිසි දවසක අර භික්ෂුන් වහන්සේලා දින දාන්නේ කියන ගන්නේ යට දුට්ටිය නිසා ඉඩක් නෑ. ඉත කවදා හරි යා බලාපොරොත්තු වෙන්නේ දුගී මගේ යාජකයන් ඉන්න කන්න දෙන කියලා ප්‍රිය කරන්නේ. ඔවුන්ට දීලා දෙන දාන්නේ යට බේරු නෑ. ඉතින් මේ හේතුඵල ධර්මයේ තේරුම් අරගන්න මේකෙන් බේරෙන්න. නැත්නම් මේ යථාර්ථය ඇත්ත වුණා කියලා එහෙම යන්න බෑ. මේ ඒතකොට අපි අපිට පරදී ධර්ම විනයට බලන්න ඕන. අන්න ඒකයි කියන්නේ. ධර්මානුකූල හේතුඵල දකින්න. ඕක දකින්න නැතුව තමයි අපිට වරදී. ඉතින් අපි නොවිදින පැත්තක් ඔය ඇයිනෝ. ඔව්. දැන් ඔයගේ අවස්ථාවල් කියනවා ඉතින් ඔය අවස්ථාවවලදී අපි දකින්න ක්‍රම තිබුණා. දැන් ඉස්සර නම් මම ඔය ඉතින් ක්‍රියාත්මක කරලා දුන්න ක්‍රම තිබුණා. දැන් එක අවස්ථාවක එක්තරා අමනුෂ්‍යෙක් නරබිලි 7කුයි කුකුල 14කුයි ඉල්ලනවා යන්න. ඊට අල්ලපු ගෙදර තියෙන්නේ හෙන තොවිලයක්. කට්ටානි කට්ටිය ඒ වගේ ලාට ඉතින් මෙයා අඹරෝල දාලා අරවා මෙයා කළා ඉතින් දොරතොල දෙන්නේ නරබිලි නිමිතොර දෙන්නේ කියලා අරවා මෙයා කළා මෙහෙම කියනවා. ඉතින් ඒක ඇති මං යව නරබිලි 4 14ක් දෙන්න. කුකුල 14ට 28ක් දෙන්න. ආදී. 4 14ක් දෙන්නද? මං 4 14ක් දෙන්න දහනට කට්ටාඳි හිටපු කටිය පැනලා දුවලා ඉවරයි බලාපොරොත්තු නැති උනේ. දැන් පුදුම සිද්ධියක් මේ අහන්නේ. 4 14 කොහොමද දෙන්නද? දැන් ප්‍රශ්නයක් මතුවෙනවා මෙතන. නෑ 7යි ඔය. 4 14ක් දෙන්නද? 7ක් ඇති. 4 14 තුන් අතක් තීන්දු කළා. පතිනි? මං දැන් දුන්නා ක්‍රමයෙන්. මේක අපි යම් කිසි ක්‍රමයක් අපි ලබලා තියෙන ආධ්‍යාත්මික වශයෙන් මවලා දෙන්න. දැන් මේ මවලා දෙන ක්‍රමයේ විශේෂය. ධර්මමනුසයා මොකද කරන්නේ ආවේශලා. මම මෙහෙක ලැගිලි මෙහෙම ගහනකොට විසිරෙනවා. ඒක පාර උඩ පැනලා පැනලා මෙහෙම අල්ලගෙන කෑක් ගහගෙන මෙහෙම කරලා එනම් අහම කරනවා පේනවා. එයා අද පූජා වෙලාවෙත් මේ මවලා දීමේ ක්‍රමය. ඒ ක්‍රමය ගන්නේ ඒකයි. මොකද ඕක මේ බුද්ධ සාසනික ක්‍රමයක්. ත්‍රි වේද දේව චක්‍රවර්ති කියන රජුරෝ බුදුරාන් වහන්සේලාට දානයක් දුන්න ක්‍රමයක් තියෙනවා. මේක තියෙන්නේ අපදාන පාළිය බුද්ධ අපදානයි. අන්නේ ක්‍රමේ තමයි මේ අනුගමනය කරලා මැවි මේ ක්‍රමේ නිව පූජා කියවන්නේ. දැන් මේ පූජාවේ ආනිසංසය අප්‍රමාණයි.
ඈ මනෝමය පූජාව ඉතින් මේ මනෝමය පූජාව වෙන කෙනෙකුට කරන්න බෑ ඒකලා හේතු වාද නැතුව මොනාට සතරේන හුල්පුරුල් දක්නිසා කරන්නේ මේ ඉතින් මේකෙදි ලැබීම අසීමිතයි දැන් මේ පූජාවෙන් ඉන්නේ අමෘතයේ මිදුණා නම් එහෙම ආයතනයක් ඇහුවොත් එහෙම මොනවා තරුපාලුවක් තියනවාද සියල්ල ලැබිලා තියෙන්නේ මොනම දෙයක් අතරු නැහැ අංග සම්පූර්ණයි ආයි එන්නේ නැහැ යන්න යනවා එනවාම ආයි තින්නේ නැහැ දැන් මෙහෙම ස්වභාවයක් තියෙනවා ඉංගියම අවලා දෙන ක්‍රම තියෙනවා සමාධි කවි වලින් මැවිල යන ක්‍රම වලට කවි ගෙතෙන. ඒ කවිය ගෙතෙනකොටම රුවක් මැවෙනවා කම්පියුටර් වල. මෙල්ල තමයි රට විසුවේ. කුගල මානවරත් ඒවා. දැන් අපිට පේනවා කුගල සතු ගහගෙන යනවා. ඔය කටරම. ඈ කුගල සතු ගහගෙන බුස් ගාලා යනවා අපිට පේනවා. ඒක මනෝමය කුගල. හැබැයි ඒගොල්ලන්ගේ ලෝකෙත් මනෝමය කය නිදා. ඒක ගැළපෙනවා. අපි මස්ලේ කුගල දුන්නාම කුගල රොඩට අහකට දානවනේ. එයාට අයිති කරුසන එයා ගන්න. එයා ගයිති කරුනේ මාවලා දෙන්න පුළුවන්. මේ 4 14ක් දෙන්නද කියන්නේ. ඉතින් අන්තිමට බලනකොට කුකුල 28 14යි නරබිලි 7යි මාලා දුන්නට පස්සේ ඔබතුමා මේ ලෝකේ මට මෙච්චරක හම්බෙච්ච නැති උත්තමී මං හිතුවේ නැහැ කිසි දවසක මට මෙච්චර වාසනා මේ වගේ බලාපොරොත්තු ඉෂ්ට කරයි කියලා. මගේ දොළ සර්ව සම්පූර්ණයි අංග සම්පූර්ණ මට ලැබුණා. ඔබතුමා බුදු වෙන්න ඕනේ මේ කරපු උපකාරය අදගෙන වැටුණා. මම යනවා කියලා. බුස්සල යන්න ගියා. ඔය මහ පුදුම දේවල් මම ඕකට බහින්නේ නැහැ. මොකද මම මේ මගට වැස්සට පස්සේ මේ මග අයින් කරලා තියෙන්නේ. මේවා ලෞකික මාර්ග. නමුත් මේ මාර්ගයෙන් ඒක ඔක්කොම සපිරෙන ක්‍රම තියෙනවා. දැන් මම කිව්වේ ඒක රවසේ ක්‍රම ගන්නවා කියලා. ඉතින් එහෙම කරනකොට මොකද කරන්නේ අන්තිමට එයාට බැදලා තියෙන කාලි කියලා එක්තරා දිට්ඨියක් බැදලා තිබුණා. ඒ දිට්ඨියමයි මේ බඩේ අජීර්ණ කරගෙන තිබුණේ. එයා තමයි මේ ඉල්ලුවේ යන්නේ. ආවදුරු වෙන්නේ මන්ත්‍රයක් දීලා තියෙනවා මෙන්න මේ දිට්ඨිය. ගැටයක් ගහපන් ඔය කටේ ගෙදර කරනකොට. අර දිට්ඨිය කැපෙන්නේ නැහැ කියලා. ඒක ඒතොර එයා දෙහි කපනවා රාමියා කරනවා. පැදුරු ආනක ගාවයි ගැට දෙකක් ගහලා තියෙනවා කවුරුවත් දන්නේ නැහැ. තේඩා පොටවල් දෙක කේඩා අපරවල් දෙක තමයි මන්ත්‍රී මතුලා ගැටි අල්ලන්නේ. අය ගැලවෙන්නේ නැහැ ලේසි. දැන් මේ වැඩේ සිද්ධ කරලා මට අදහසක් එනවා. අර තේජා පොඩේ ගැටි දිහා බලලා ඉන්න පය මාපට ඇඟිල්ල බිමට අයින කියලා. දැන් මේ පැත බලලා ඉන්න මේ අයිනට බුස් ගාලා ගැටි දිහා මේ වංචිල්ලා වගේ දෙපැතට ගියා. මං ගහන් ගැට ගහගියේ. ඔන් ගැටි ලිහිලා ඉවරයි. අවුරු තියා ඊට පස්සේ නේ. දැයි දී කියපුවා හාමුදුරන්ට කියලා ඔන්න ගැට ගහ ගන්න ආයිත් කියලා මං ඉඳා. ලිදේ ඉවරයි. ඒ මහ පුදුම සිද්ධිය ඇත්ත වශයෙන්ම කිය කියන්න ගියෝ කල් යනවා ඔය ඇත් මහා භයානකයි පටම හිතා ගන්න බැහැ මොන ගුරුවරයෙක්වත් නැතුව මේ මූල ධර්මයන්ගේ ඒවා තේරුමක් නැතුව මේ සමාධියෙන් එන දෙයක් තුලින් මම මේවා කරන්නේ කාගේ මහානාතයිනේ පොඩ්ඩ වැරදුනොත් කෙල්ලන් වැරදෙමි ඔයගේ දේවල් ඇයි ඒවා ගැන හසල දැනුමකුත් නැහැ ඒවා කරපු කෙනෙකුත් නෙමෙයි මුල් කාලේක ඒ මගේ ගුරුවරයෙක් ඒවා කරන්න හිටියේත් නැහැ නමුත් මේ සමාධියට එන චක්‍රීය ක්‍රියාත්මක කළා නම් ඔකම කරන්නේ නමුත් වැරදිලා නැහැ ඒක බැයි ඒකේ ඒ හේතු ශක්තිය තියෙන්නේ කොහොමද? ඒකයි. නිකම්ම නෙවෙයි. ඒ නිකන් කිව්වට එහෙම හරි බයනකයි. අන්තිවර බලන දෙන්න බැලු දැන් ඒක අවස්ථාවක ඒ වගේ ඇවිදිලා මහතොන් දෘෂ්ටිය එතන උඩ තිබිලා. එයා නිචි නෑ. එයා කියන කොච්චර දැන් මං ඉවරයි. තව වරුවයි තියෙන්නේ. දවස් ගාන කියනවා. දවස් තුනකින් අර යන්න මේ වරු ගාන ගැලලා. කන්නෙත් නෑ, බොන්නෙත් නෑ, නිචිත් නෑ, බුදින්නෙත් නෑ. මං ඉවරයි. තව වරුවයි. වරුව කියනකොට මෙහෙ එකයි. මෙහත් නෙමෙයි එකයි. එතන මෙතන ලොකු ගියක් තියෙන වෙනම. ඒ වගේ මුල් අවුරු 15 ඉස්සර එහා තිද්දියක්. එකාර වශයෙන් මෙතන මෙයාගේ ඇඟේ ඉන්න අර මහසොන් දිස්තිය. ඊට පස්සේ යාර සෙට් කරන ශක්තියකින් ඉස්සරහට අරගෙන එයා ගත්තාම එයා ඉස්සරහා ඉන්න හැඩි දැඩි බුද්ධිලේ මිනිහෙක් වගේ අටගුණයක් තියෙන ලොකු. උසමහත කළු සද්දාන් ශරීරය තියෙන කෙනෙක්. ඉතින් එයාගේ මං හෙව මොකද මෙහෙම ඉන්න හේතුව? ඕකමට මල මිනිහක් දෙනවා කියලා බලක් කවට පෙන්නන්න කිව්වේ. ඒක කෙම ඒකයික කලේ නෑ හරිය. මට මලවිනිය දුන්නේ නෑ. ඕක ඇතුළු 7 දිනක් මම අරගෙන යනවා. දැන් මෙයා කියනවා. දැන් මොකද හේතුව? ඒගොල්ලන්ගේ මේ ඒගොල්ලන්ගේ තව කවුරු හරි මේ ඇදුරේ. ඉතින් නම් પરම්පරාවෙන් ගිරව මන්ත්‍රයක් තිබුණා කියමං. ඒ කියන්නේ මිනිවල කපනකොට එයාට දෙනවා පොලි මොන හරි ක්‍රමයක්. එයා ඒ මිනිවල කපන්න ඕන පැත්තට ගිහිලා ඉතින් ඒ බිම ළඟ ඉඳගෙන ඒක කියනකොට. ටක් ගාලා එයාට පොඩි ආවේශයක් වගිනවා. ඒ ඉන්නේ අර දිස්තියේ. දැන් ඒකෙන් කියන්නේ මොකද්ද? මිනිවල උඹට මිනිහක් ලබා දෙන්න ගල් නැති දෙනක් ලබා දියා. ඒක තමයි ඉල්ලීම කරන්නේ. දැන් මහ පුදුම සිද්ධිය කියන ඕන ගල් තියෙන ඉඩමක අඩි 6ක් යනකම් සීනි වාගේ පටික උදැල්ලෙන් කපලා ගත්තා ඒක. ඒ සීමා එක ගලක්වත්. මේ පොඩි සිද්ධියක් තවන්නකො මේ පොඩි කිම්කම වාගේ තිබුණානේ. දැන් මෙයා මේකෙන් 500 ගන්නක් මිනිවල වල කපලා තියෙනවා. එක ගලක්වත් අහු වෙන්නේ නැහැ. වලවල් දෙක කපන්න ඕනේ නැහැ කොයි ඉඩමකවත්. මොන ගල් ඉඩමක හරි එතන සුද්ධයි. අර ගන්න. දැන් මේ ක්‍රමයේ කරගෙන ඇවිදලා ඉන එක වාරයක් මොකද කියන්නේ මෙයා ගිහිලා ඉන ඒ කිව්වට පස්සේ
ආයි කවුරුත් එක්ක කතා කරන්නේ එනවා ඇවිදලා ඉතින් අර මේ මරු දණ්ඩ කියලා එකක් තියෙනවා ඒක හරින්නේ මිනිහේ අර පෙට්ටියේ දිගපල්ල ගන්නවා කැත්ත ගත්තා උදැල්ල ගත්තා ඒ ගන්න හරියක් තියෙනවා කැත්ත උදැල්ලයි යකඩි එදෙන ගියාර පස්සේ ඒක එතනින් දාලේ වෙලා ඉතින් එයා ගිහලා ඉතින් මේ මේ අර මේ ලකුණු කරලා අර මරු දණ්ඩ කපලා දාලා පැත්ත කරලා දානවා මැල්ලයි වෙන්නේ ඊට පස්සේ ආදයක් අපහල්ලා තියෙනවා දැන් ඉතින් ප්‍රශ්නයක් නැහැ මේකයි කරන්නේ කොහොම හරි මෙයාට මොකද දැන් කවුරුත් එක්ක කතා කරන්නේ නැහැ මම කුරුද්දක් කියලා තිබුණේ එදා ඔක්කොම කරලා ගත්තා ගත ගාම අපුහම ගැත ගත්තේ නැද්ද කියලා කේ කැහුවා ගත්තා කියුණා මිනිහා එච්චරයි මතක කරකවාගෙන ගියා ගිහිල්ලා නම් අර අගලප්ප මෙයාට නියරප්පල්ලි ඉතහැලා මඩ ගාගෙන ගිහිල්ලා ඉතන් අතෙන් ගියනම් හින ගලක් උනේ නැර කෝට්ට විදි කෙරුවා යන්න ගියා වල තියෙනවානේ මේන දෙක මන්නේ গিදර තියෙනවා අර මගේ වැටි වැටි කියලා මඩ නාගෙන ගිහිල්ලා අර පෙලක් උනේ ඉඳගින් ඉවරයි ඉවරයි මං ඉවරයි තුන් දවසයි දැන් මේගොල්ලන් කර ගියා ගන්න දේකුත් ඔහොම ගියේ කින්න හරියට වරු ගන්නට අනේ ඒක වරුවයි තව තියෙන්නේ කිව්වා අන්තිම අවස්ථාව ආන් ඒ අවස්ථාව තමයි මං හැමදේ අරන් ආවේ එන නිචේ නැති පුටුවේ ඉඳගත්තා ඉතින් අපේම නැද ඒ ඉඳගත්තා ඉතින් එන පුටුවේ නවත්ද නැතු පස්සේ මං ගෙන්න ලහපුවාම මං ඒක මොකද උහුම කරන්න හේතුව ඇයි මෙහෙම ඉඳ හේතුව කියන කිව්වා ඔය කාරණේ මට කිව්වා මට මිනිහක් දෙනවා කියලා වලක් කපන දර පෙන්නන්න කිව්වා මම ඒක කඩ කළා ඒක ඉන්න මො ඒකත් එක්ක හත් දිනේ බිලි ගන්න මං ඇහුවා ඒ හත් දිනාව මෙයත් එක හත් දිනා බිලි නොගන්න. ඔයර බිලි කීයක් ඔය? කියලා මං ඇහුවා. ඇයි මං ඉල්ලන ගාන දෙන්නද? කියලා ඇහුවා. මගේ ඉල්ලන ගාන කියන්නේ. මං ඉල්ලන ගාන දෙන්න පුළුවන්. ආයි තහනවා. ඉල්ලන ගාන කියන්නේ දෙන්න තමයි අහන්නේ. මං ඉල්ලන ගාන දෙන්න පුළුවන්. තුන් අතාව මාගේ ප්‍රතිඥාව ගත්තා. මං තෝය මෝඩයා වගේ කියන්නේ නැතුව Tamanට ඕන ගාන කියන්නේ. අසීමිතව දෙන්න. දැන් ලේසි වැඩක් නෙවෙයි පොටු උනානේ. තුන් වතාව ප්‍රතිඥා කරවලට මෙයා ඉන්න අසීමිතව දෙන්න. දැන් මම දිදී ඉන්නවා. එයා අර කරගෙන ඉන්නවා. මායත් ඉවරයි, යත් ඉවරයි. දැන් එයා ජයගත්තා නේ හිතයි. පස්සේ මම කියන්නේ මෝරියා වගේ මගෙන් අසීමිතව ඉල්ලනවා. මම අසීමිතව දුන්නොත් උඹට ගන්න පුළුවන්. දීලා බලමු. කියලා එයා කිව්වා. ඊට මෙහෙම ආවල යවන ක්‍රම තියෙනවා. එකට දහස මතු කරගෙන දහස් එකක් කර දෙවන්න එකට දහස් මිනිහ මවමි අරගනු තොප හට දුවන්න ඔය යවන කවි ඔකම සමාධි කවි වලින් එන්නේ දැන් මෙහෙම කර හතක් යවන ගමන් මැවෙනවා ඒක මගේ තමයි දුක් කල් දුන්නාම 1000ක් නා 1000ක් විදිනවා ලොකු නෑ 10 දෙනවා 100 දෙනවා දෙන බුස් ගාලා කිදිනවා කොහෙන් ගිල්නවද දන්නේ 1000 කලා ලක්ෂය කලා කෝටිය කලා යවන යවන කර ගිහිල්ලා එන මිනිහ ගොඩ ගහලා කුසලවට ගොඩ ගලක් කරන මූ වැහුණා ගිල ගන්නද අත උරට ගලම එකල ඇටි ඇටි කියලා සංඥාවක් දුන්නා. දැන් මැරෙන්න නේ නේ මිනි වලට වෙයිලා. සංඥාවක් දුන්නා. ඊට පස්සේ දඟලලා දඟලලා අර කොලින් උඩට ආවා. ඉදිරියෙන් හති හලහලා කිව්වා. මම හිතුවේ නෑ මට මෙහෙම විදිහට කරයි කියලා. මෙහෙම දෙයි කියලා. මේක පුදුම පල්ලයක්. මන් දන්නේ නෑ මොකද්ද කියලා. මට දැන් මම ප්‍රතිචාව හරි ලැබුණා. මේ ටික අරයි යන්න එකක් නෑ කිව්වා. දැන් ඉතින් අර බඩ අලියම් බඩක් පිරিলাද. ඒකත් පේනවා. අර මිනි වල දිනා මහා උද. ඊට පස්සේ වැලින් වැල මවමි එකිනෙක අරන් ගොතමි තොපට හිමි කරමි අරන් බැඳගෙන යන්න මෙතෙමි කියන කවියන හැටි රටාව. කිව්වේ ඒ සමාධියෙන් එන කවිවල හැටි. එංග ඔය වැල් ගොතලා හදලා දෙන හැටි. දුන්න ගම මේ පොල්පත් වායකක් මැවිලා විශාල වැලක් මැවිලා බැස්ස වැහැරේට අරක දාගත්තා ඔක්කොම කළා පොදි ගහගෙන බැඳගත්තා මෙයා කළා තුන් පොලකින් බැඳලා මිටි කර ගහගත්තා. මට යන්න අවසරයි මම යනවා. මට ලැබෙන හැටි ඔක්කොම ලැබුණා. ඒක හිතු පැතු දෙය ලැබෙන්න තොපට මෙන්න තව ආතිරි බලා යන්න එකින් එකට එකෙක් නොදිමි පිටින් මෙතිරි ඔහුගේ දිනවා කී කෙනෙක් ආයි බල බිලි ගන්න බෑ උඹට හිතු පැතු දෙය ගන්න ආතර දෙනවා ආශිර්වාදයක් දෙනවා ඕන තරම් මේ ජීවිතේ කාලෙක අංග ඉවරෙන්නේ නැහැ කියලා ওই જાතියක තමයි එකින් කියවෙන්නේ මේ ඔහුගේ ගැටන් ඉඳන් තියදුනට පස්සේ සමස්කාර කළා අරගත් කරගහ ගත්තර හෙන්න බිලි පොදිය බුස් ගාලා යන්න කියලා අනේ පුතේ මං කොහෙද මේ ඉන්නේ මාගේ ඇඟේ තිබිච්ච බරක් තිබිලා ගියා නෑ මහා පුදුම බරක් නේ තිබුණේ මේ පියේ කතා කරන්නේ මොකද්ද මට වෙලා තිබුණේ මන්නම් හිතුවේ නෑ ඉතුරු වෙයි කියලා දැන් මේ අපුරු පියේ කතා කරන අර විචාර කියලා මනුස්සය මහා බරක් තිබිලා බහැලා ගියා නික පාර දැන් බලන්න මේ හිතන්න පුළුවන් දේවල් දැන් වෛද්‍යවරයෙක් ලාට කියන මොනවද කියලා කොහොමද ඔය ලෝකෙට දෙන්නේ මේ මෙහෙම රට දැන් මං ඕවා ගන්න නෑ මට මොන වදයක් ඕවා ගන්න කිව්ව මෙයා පෙන්නන්නේ මොකද මෙහෙම දේවල් ඒක කරලා ඉතම කරන්න පුළුවන් රටාව මේ ධර්මයේ තියෙනවා ඒ වුණානේ මේ ධාරි මාර්ගය වන්නයි අපිට දැන් ඔය යකුගේ එකලා හෙල්ලම් කරගෙන නටනටයි මම කැමති නෑ මටම අවදයක් ඕනේ
ඔගින්ද ඔයවට ඔක්කොම ඔය ආශිර්වාදයක් කරලා පූජා කරලා පින්පෙත් දීලා ඉතින් ලැබෙන ක්‍රමේ පොදුවේ කාටවත් දීලා ඒකින් කරගන්න දෙයක් කරගන්න කියන්න කියනවා මට ඔයට පොදු පුද්ගලිකව ඇගිලි ගන්නවා කියන්නේ යන්නේ මම කරදරයි ඔය නේද ඒක රටාව ඕකයි එහෙම බල තියෙනවා ඉතින් මේවා ඔක්කොම මහ පුදුම සිද්ධියක් ඔයාලට කියලා ඉවර කරන්න බැහැ මොකද මේ මේවා කරන්නේ කොහොමද දෙන්නේ කොහොමද කියලා ඒ මරුදණ්ඩ කියලා කියන්නේ ඒක තමයි මරමිණි අරගෙන ඉඳන් මෙයා කරගන්න පිටියේ දිගපල්ල මැල්ල ගන්න මිම්ම ඔව් ඒ දණ්ඩ කපන්නේ කියන්නේ ඒක මිම්ම තිබුණොත් එහෙම තව තව බලාපොරොත්තු වෙනවා මිම්ම මැල්ල කපන්න ඕනේ ඔය වගේ තියෙනවා මහා ක්‍රම ඉතින් අපි දකින්න මේවා ඉතින් මේ ලෝකේ විවිධයි විසමයි ලෝක විසේ අචින්තය මේකේ තියෙන ඒවා විග්‍රහ කරන්න ගිහිලා මේ භූත ලෝකේ තියෙන ඒවා කියන්න ගිහිලා ඉතින් දවසේ ගිහින් ඔය පේන ටික මොකම අන්න ඒකයි කියන්නේ අපි දැකලා තියෙන්නේ අල්ප මාත්‍රයක් දැකලා තමයි මේ මිනිස්සු පඬිතකම් දරවන්නේ භූත ලෝකේ ගැන මේ මොනවද කියන්නේ මොනවද කරන්නේ මොනවද දැකලා තියෙන්නේ දෙවියෝ පූජා ගන්න කොහොමද ඒවා දෙන්නේ කොහොමද මේවා එකක්වත් ඒගොල්ලෝ දැකලා නෙමෙයි කතා කරන්නේ ඒක තමන්ගේ මතනේ ඒකයි කියන්නේ ඔය මත විතරක් ඇත්ත නෙමෙයි ආ ගවල් පූජාදී ඔයා කරා ඔව් ඒක අනික් අයට කියන්න දෙයක් නැහැ ගෞරවයෙන් තමන්ගේ අවශ්‍ය දේවල් නැහැ මගේ බලාපොරොත්තු ඉට වෙලා මේ ආශිර්වාදයෙන් සාර්ථක වෙන්න ඔච්චරයි විඳන්න ඕන වෙන අනික් අය හිතන්න දෙයක් ඔහු ඉතුරු වෙන්නේ නැහැ ඉතින් මෙහෙමයි රටාව මේ ශක්ති විශේෂ අද වුණත් මොහොතකින් ගන්න පුළුවන් නමුත් ඔවා ලෞකික ශක්ති විශේෂ පෙන්වන්න දෙන්නේ මම මේ මහරමුනි මෙතෙන්ට ආවේ මේ තරම් මේ ලෝකෝත්තර උත්තර ධර්මයක් සහ ශක්තියක් ලෝකයට දීලා සතරින් එකට කරන්න අවශ්‍ය දේ කරලා දෙන්නේ නමුත් අර ශක්තිය අභිභව ඇවිදින් හොනේ ඔකට වහින්න ඒක ඇති මේ ලෞකික ශක්තිය එහෙම නැත්නම් එහෙම අපි කොහොමද මේ අනිකාගේ ඉන්න අමනුෂ්‍ය ආකල එන බේරගන්නේ දැන් ඔයගේ දැන් ඉති අවශ්‍යයෙන් මොනවද ඉන්න බෙදලා මේ මොනායිසයක දෙවියන්ට ආරාධනාවෙන් ඕන දෙයක් කරගන්න පුළුවන් පුළුවන් ඉතින් එහෙම දෙවලුත් පුළුවන් නමුත් අපි ඒකේ තියෙන හේතුඵල රටාව කෙනෙකුට කියලා කිරීම නෙමෙයි අපේ අනුපාඩුව යමකින්ද වෙන්නේ ඒකට හේතුව සම්පූර්ණ කරලා ඒ ඵලය ලබා ගන්න ඒක අනික්‍රමී සාධාරණ නෑ සාධාරණ අනේකයි තමාම සුද්ධ වෙන්න ඕනේ සමාජයෙන් විචනයයි තමාම ගෙවා ගන්න ඕනේ එතකොට ඒක සාධාරණ ධර්ම අනුකූල ක්‍රමය. එහෙම නැතුව ඉතින් අනික් අයගේ බලයක් ඉල්ලා දීලා බලහත්කාරයෙන් අරන් දීලා එහෙම කරන්න ගියොත් අර ගැළපෙන්නේ නැහැ ධර්මයේ. ඒකයි. අප්‍රමාණිනෝ. ඒක දේව බ්‍රහ්ම ඔක්කොම ඉනෝ. කොච්චර ඉනෝ. මේ වගේ සම්බන්ධතාවයන් තියෙනවා බොහෝකට. ඉතින් එහෙම රටාවක්. අමනුෂ්‍ය නටවන්නේ එහෙම පුළුවන් ඔය කරන්න ගියොත් අපිට සවුරු සිවුරට ගැලපෙන්නේ නෑ මට මෙතෙන් දෙන්නේ නැටේ යාගේ ඕවන් තරම් වෙලා මේ බෙර පද ගහලා ඔක්කොම කවි වලින් ඇති පදන් නටවන්නේ එහෙම පුළුවන් ඒක තමයි ඒක මගේ හොඳයි ඒක නතර කරපිය ඒ වැරදි කියන්නේ නැහැ